ආයුබෝවන් බයිනරි කැම්පස් එක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම description එක. ඉතින් අද අරගෙන අවිලා තියෙන්නේ කොහොමද මම real session එකක්. මේ විදිහටම තමයි මම මගේ main account එකේ minute trading session එකක් complete කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වැදගත් වෙන දේවල් මේ video එකේ තියෙන්න පුළුවන්. එනිසා අනිවාර්යයෙන්ම මේ video එකේ ඉතිරි ටිකත් බලන්න. ඔයාලට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ මම නිකම් මාකට් එක සෙටප් කරද්දී ඒ වෙලාවේ entry point එකක් දැකලා ට්‍රේඩ් එකක් දාපු එකක්. ඔයාලට මේ ට්‍රේඩ් එකෙන් පස්සේ බලන්න පුළුවන් මම ට්‍රේඩින් මැනේජ්මන්ට් එකත් එක්ක කොහොමද මගේ session එක complete කරන්න කියලා. ඉතින් මේ විදිහට ට්‍රේඩ් කරන්න බැරි නෑ. මම මේ ඔයාලට කරලා පෙන්නනවා මේ විදිහට කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා try කරන්න එක දවසක් දෙකක් නෙවෙයි සතියක් නෙවෙයි මාසයක් නෙවෙයි අවුරුද්දක් නෙවෙයි සමහරට අවුරුදු දෙකක් තුනක් වුණත් කාලය යන්න පුළුවන් ඔයාට හොඳ experience එකක් අරගෙන කිසිම බයක් නැතුව confidence තියාගෙන trade කරන්න. ඒ වගේම ඔයාට බලන්න පුළුවන් මම මේකෙදි trade එකක් loss වෙනවා. ඒ loss වෙන වෙලාවට මම මොන වගේද කරන්නේ? ඒතොර මම trade එක close කරනවා නම් කොයි වගේ තැන්වලින්ද close කරන්නේ? ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක වා දිගටම බැලුවොත්. ඒ වගේම තමයි ආපහු සරයක් එන්නේ අර experience කියන කතාවට කට්ටිය එක එක කතා කියනවා. ඒ කියන්නේ කරන්න පුළුවන් කියනවා සමහර කට්ටිය කියනවා කරන්න බෑ කියලා මේක හරියන්නේ නැහැ කියනවා සමහර කට්ටිය කියනවා මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් ඔය වගේ එක එක කතා අහලා confuse වෙලා තමයි ඔයා දැනටත් ඉන්නේ. සමහර වෙලාවට වාගේ හිතේ බයක් ඇති. සමහර විට වාගේ හිතේ ඇති මම මේක කරනවද නැද්ද? මට මේක කරන්න පුළුවන් වෙයිද බැරිද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඔයාලගේ හිතේ ඇති. ඉතින් මම කියන්නේ මම කරලා තියෙන නිසා කරන්න පුළුවන් කියන නිසා ඔයාලට මේ කරලා පෙන්වන නිසා මේක කරන්න පුළුවන්. හැබැයි අර අපිට අද සල්ලි දාලා හෙට BMW එකක් ගේන්න බෑ. අද සල්ලි දාලා හෙට V8 එකක් ගේන්න බෑ. වා හෙමීට වාගේ ස්කිල්ස් ටික හදාගෙන වාට ගැලපෙන්නේ මොනවද කියලා ඒ තේරුම් අරගෙන හෙමින් මේක කරන්න ඕනේ. මොකද ඔයා දන්නවා අපිට හැමදේම හැමෝටම හරියන්නේ නැහැ. ඉතින් සමහර කට්ටිය මේක කරලා අතහැරලා දාලා කරන්න බෑ කියලා තේරුම් අරගෙන අයින් වෙලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා තව කෙනෙකුට බෑ කියලා ඔයාට මේ දේ කරන්න බැරිකමක් නැහැ. මොකද ඔයා බෑ කියන කට්ටිය දකින්න වගේම මේක පුළුවන් කියන කට්ටියත් දකින්න. පුළුවන් තරම් පොසිටිව් දේවල් අහන්න. පුළුවන් තරම් පොසිටිව් දේවල් බලන්න. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මිනිස්සු මේක කරලා අතහැරලා දාපු දෙයක් නෙවෙයි. ඔයා නිකන් හිතන්න. අපි හිතනවානේ අපි මේ ප්‍රොෆිට් කරන්නේ නැහැ. අපි ලොස් කරන නිසා තමයි මේ බයිනරි එක තියෙන්නේ කියලා. නෑ. ඔයා මෙහෙම හිතන්නකො. මේ කම්පැනි එක දැන් අවුරුදු 22ක් වෙනවා. මේ අවුරුදු 22 ඇතුලේ මේක කවුරුත්ම කරන්නේ නැත්නම් මේකෙන් කවුරුත් ප්‍රොෆිට් ගන්නෙ නැත්නම් මේ කම්පැනි එක අවුරුදු 22ක් තියෙයිද? ඔයාලා දන්නවා. ඔයාලා ගෙවල් පැත්තේ කඩයක් තියෙනවා නම් ඒ කඩේ හොඳට සර්විස් එක දෙන්නේ නැත්නම් ඒ කඩේ බඩු නැත්නම් ඒ කඩේ හරි විදිහට නැත්නම් ඒ කඩේ දිගටම කරගෙන යන්න පුළුවන්ද? බෑ. කඩේ වහලා දාන්න වෙනවා. ඒ වගේ තමයි මේ platforms. මේ platform එකේ සර්විස් එක හරියට දෙන්න බැරි නම් මේ කම්පැනි එකේ සර්විස් එක හරියට කෙනෙක් ගන්නෙ නැත්නම් මේ කම්පැනිස් මෙච්චරකල් පවතින්නේ නැහැ. දැන්ට අවුරුදු 22ක්. ඒ නිසා මම කියන්නේ මේකෙන් කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් දෙයක් පරි දෙයක් නෙවෙයි. ඉතින් උත්සාහය කැපවීමයි තමයි තියෙන්න ඕනේ. ඉතින් මේ දකින්න විදිහට ට්‍රේඩ් කරන්න එකපාරට බලපු ගමන් බෑ. දවසක් දෙයක් බලලා බෑ. මොකද අපි ට්‍රේඩ් කරනවා දකින්නකොට අපි දන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ වෙන කෙනෙක් එක්සැම්පල් එකක් විදිහට ඔයාලා බලන්න චානක සිසිර කුමාර සර්. එතකොට ඒස ගන්න ට්‍රේඩ් ගන්න අපි දකිනවා. හැබැයි ඒකට කොච්චර කාලයක් මහන්සි වෙන්න ඕනද? ඒස කොච්චර කාලයක් ප්‍රැක්ටිස් කරාද? කොච්චර ලොස් වෙලා තියෙනවද? අපි ඒවා මුකුත් දන්නේ නැහැ. අපි එකපාරටම බලන්නේ අද දකිනවා ඊළඟ දවස් ඉඳන් ඔයාට ඒ විදිහට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙමෙයි. අපි මේක පොඩ පොඩ හෙමින් තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකට කාලය අයින් කරගන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ. මොකද සමහර කට්ටිය කියනවා මට ට්‍රේඩ් කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් ට්‍රේඩ් කරන වෙලාව කවුරුත් ඔයාට හදලා දෙන්නේ නැහැ. ට්‍රේඩ් කරන වෙලාව ඔයාම තමයි හදාගන්න ඕනේ. ඉතින් ඒක අමාරු නෑ. ඔයාට පේනවා
ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් තියෙන විනාඩි 15යි. ඉතින් මේ විනාඩි 15 ඇතුළත ඔයා හිතන්න අපි මේකේ ස්කිල්ස් ටික හදාගත්තොත් අපි මේකේ ඉගෙන ගන්න ඕන දේවල් ටික ඉගෙන ගත්තොත් ඔයාට කොච්චර හොඳට කරන්න පුළුවන්ද කියලා. දැන් සමහරවිට ඔයා පැය දෙකක් තුනක් ගන්න ඇති. ඉතින් මුල් කාලේ එහෙම තමයි. මුල් කාලේ මමත් එහෙමයි. මුල් කාලේ හැමෝම එහෙමයි. දවසින් දෙකෙන් එක පාරින් මේක අල්ල ගන්න බෑ. ඉතින් මේකත් එක්ක ඔයා වැඩ කරලා ඉස්සරහට යන්න. සමහරට ඔයා ලොස් වෙලා ඇති. ලොස් වුණා කියලා සමහර කට්ටිය හිතනවා මම මේක ලොස් වුණා, අය සල්ලි දාන්නේ නැහැ, සතයක්වත් මම මේක අතල්ලම දානවා කියලා පැත්තකට දාලා තියෙනවා. ඊට පස්සේ සමහරට අවුරුද්දකින් දෙකකින් තමයි ආයේ මේ ප්ලැට්ෆෝම් එකට එන්නේ. ඔයා නිකන් හිතන්නේ අතල්ලා දාපු වෙලේ සල්ලි දාන්න ඕනේ නැහැ. ඔයා ඩිමෝ account එකේ හරි ට්‍රේන් වුණා නම් තව අවුරුද්දක එකමාරක් යද්දි ඔයා කොච්චර හොඳට ප්‍රැක්ටිස් වෙනවද? එනිසා මේක කරන්න අමාරුයි කියලා අතල්ලා දාන්න එපා. සල්ලි දාන්න ඕනෙත් නැහැ. ඩිමෝ account එක තියෙනවනේ. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. දේවල් ඉගෙන ගන්න. පුළුවන් තරම් try කරන්න. එහෙම වුණොත් ඔයාට සල්ලි දාන්න පුළුවන් වෙන දවසට කිසිම බයක් නැතුව මේක කරන්න පුළුවන්. ඒ නිසා බලන්න මම මේක දැම්මෙත් ඔයාලට පොඩි idea. ඔයා මේක බලන්න, ඔයාට බැලුවාම තේරෙයි මම profit කරා කියලා තව ඉස්සරහට යන්න ගියේ නැහැ. මම මගේ target එක achieve කරා, ඩොලර් 10ක account එකකින් trade කරේ. මම මගේ target එක achieve කරා, මම එතනින් නවත්තලා දැම්මා. හරි සරලයි. ආයෙත් එතනින් එහාට දැන් මේ වෙලාවේ trade කරනවා, profit කරනවා කියලා ඉස්සරහට trade කරගෙන යන්නෙත් නැහැ. ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න මේක කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම කියන්නේ එක දෙයක් විතරයි. ඉවසීම කියන්නේ loss වෙන වෙලාවට දරා ගැනීම හැකියාව විතරයි. entry point එකක් යනකම් ඉන්න පුළුවන් හැකියාව විතරයි. ඉවසීම තියෙන්නත් ඕන. අපි හැමෝම කියන්නේ ඉවසීම තියෙන්න ඕනේ කියලා. හැබැයි ඒක විතරයි කියන්නේ. ඒ වගේම තමයි ඔයාට තියෙන්න ඕනේ discipline එක. නවත්තන්න ඕනේ තැනදී නවත්තන්න ඕනේ. හරි? ඒකත් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. මොකද අපි හුඟක් වෙලාවට මාකට් එක හොඳයි කියලා profit වැඩිපුර එනවා කියලා එක දිගට trade කරගෙන යනවා. නවත්තන්න හිතන්නේ නැහැ. එහෙම නෙමෙයි. කොච්චර හොඳ වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අද විතරක් නෙවෙයි හොඳ. ඔයාට හෙට දවසකුත් එනවා. ඒතොර හෙට නරකයි නะ. හෙට විතරක් නෙවෙයි නරක. profit කරනවා. ඒ නිසා බය වෙන්න එපා, කලබල වෙන්න එපා. හැමින් ඉස්සරහට යන්න පුළුවන් තරම් skills හදාගන්න, strategy එකක් මතම depend වෙන්න හදන්න එපා. technical දේවලුත් ඉගෙන ගන්න. මම ඉස්සරහට video series එකේ තව videos අරගෙන එන්නම් කොහොමද technical analyzing කරන්නේ කියලා. ඒ දේවල් ඔක්කොමත් එක්ක ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. උත්සාහ කරොත්. අතාරින්න එපා. අතාරපු තැනක කවදාවත් දිනුවක් නැහැ. එහෙනම් පුළුවන් තරම් මහන්සි වෙන්න ඉගෙන ගන්න. තවත් හොඳට ඉගෙන ගන්න. ප්‍රැක්ටිස් කරන්න. ඇති වෙනකම් ප්‍රැක්ටිස් කරන්න. loss වෙන දේවල් වලින් තවත් දේවල් ඉගෙන ගන්න. අනිවාර්යයෙන්ම ඔයාට මේක කරන්න පුළුවන් දෙයක්. උත්සාහය විතරයි තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මට මේක පුළුවන් කියන හැඟීම තමයි තියෙන්න ඕනේ. එහෙම නොවත් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ට්‍රේඩින් කරලා හොඳ තැනකට එනවා කියන්නේ ට්‍රේඩින් කරලා හොඳ ආදායමක් ලබනවා කියන්නේ විශිෂ්ට දෙයක්. ඉතින් විශිෂ්ට දෙයක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක්. හරි? අපි සාර්ථක වෙනවා කියන්නේ අපි ගත කරන අමාරු කාලවලට මුහුණ දීලා ඒකෙන් සර්වයි වුණාට පස්සේ ඔයාට ලැබෙන දේට. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. එහෙම නැතුව එකපාරට පටන් ගත්ත ගමන් දේවල් හම්බ වෙන එකට නෙවෙයි. ඒ නිසා ආපහු සැරයක් කියන්නේ මහන්සි වෙන්න මට මේක ඔයාලා හැමෝටම කියන්න උවමනා වුණා. ප්‍රීසෙෂන් එකට ආපු අයට මම මේක කිව්වා. ඉතින් channel එක බලන හැමෝටමත් කියන්නේ අපි කරන්න ඕනේ එක දෙයක් මත depend වෙන එක නෙවෙයි. අපි පුළුවන් තරම් මේකේ දේවල් හොයන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, තියෙන දේවල් modify කරගන්න ඕනේ, Tamanට ගැළපෙන විදිහට හදාගන්න ඕනේ. මොකද මම කරන එකම ඔයා කරන්න ඕනේ නැහැ. ඔයා කරන එක මම කරන්න ඕනේ නැහැ. තව කෙනෙක් කරන එකක් තව කෙනෙක් කරන්න ඕනෙත් නැහැ. ඔයා වෙන්න ඔයාට මේ ගමන යන්න පුළුවන්. එළියෙන් ඇහෙන දේවල් හරියට ෆිල්ටර් කරලා අරගෙන තමන්ගේ මයින්ඩ්සෙට් එකත් හරියට හදාගෙන මේ වැඩේ කරන්න. ඔයාලා හැමෝටම good luck. මේ වීඩියෝ එකේ ඉතිරි ටිකත් අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.